මරග විසචඥ විද්‍යවරු හැටියට අපි විශේෙන් ස්නායු ශෂේස්ත්‍රයේ දරුවගේ හදාරණකොට අපි දෙමවපියන්ගේ හනවා මේ දරවාට උපන් ලප තියනවා අද කියලා සමහල්ලාවට දෙමවපියෝ විධාකාරය උපන් ලපිට පේෙනනවා ඇය අපි උපන් ලපාහන්නේ විසේසයෙන්ම සමහර ස්නායිරෝග අනුමාර කරන උපන් ලප දරුවන්ගේ තියෙනවා එයින් කෆෝලේ ස්පොටස් කියන උපන් ලප වර්ග ගැන අපද කතා කරමු කැෆේ ඔලේ ස්පොට්ස් කියලා කියන්නේ ප්‍රන්ස වචනයක් එහි සඳහන් වෙන්නේ කිරි තේවල මතුපිට තියෙන පාට සමය මතුවන උපන් ලපවර්ගයක් එහිදී සම මතුපිට තමයි ඇතියෙන්නේ එකයන්නේ සමෙන් ඉලි පෙෙනෙ නෑ එක කසන්න නෑ එ කිසිම විදිහකින් වේදනාවක් දෙන්නේ නැති ලපවර්ගයක් එ ලපවර්ගය සමහල්ලාවට මිි දෙක පමණ කුඩා එකක් වෙන්නට පුළුවන් හෙමත් නැතන සමර් සැටමිට විස්කවිතර විශාල තත්ත්වය තියන්න ටත් පුලුවන් එහි වටකුරු වෙන්න ටත් පුුවන් නත්තං හිට වඩා වෙනස් සම්කිසි හැඩයක් ගන්න ටත් පුලුවන්. එහි මයිම සමහර විලාවට රැලි සහිත වෙන්නටත් පුලුවන් නොන්න තත් පුලුවන්. මෙන්න මේ කැෆෝ පොටස් කියන ඒ ලපවර්ගය අපිට වැදගත්වෙන්නේ විශේසයෙන්ම අප ඒ ලපවල තියෙන දරුවෙක් සිරුඩේ මේ මැදකොටස එම නැත්තම් පිටේ එනැත්තම් අත් පා සමහල්ලාට මෝනේ මේ කැෙවල ස්පොට්ස් තියනවා බොහෝ විට මේ තියෙන කැෆෙල ස්පොට්ස් තියන දරුවන්ගේ දෙමව්පියන්ගෙත් එය ජානවලින් එන්නටත් පුළුවන් මේ කැපෙල ස්පොට්ස් කියන මේ උපන් ලපවර්ගය දරුවා ලොකුවෙනකොට ර්මාණයනුත් වැඩි වෙන වගේම පාටත් හොඳින් පෙනිලා සාමාන්‍ය වසර දෙක පමණන වෙන විට මයි මේ කෙලස්පටස් හොඳින් දරුවගේ දකින්නට හම්බෙන සමට කලින් එච්චර හොඳින්ගේ නිරපණ නොවන්නට පුළුවම සේසේෙන් දරවාගේ හමේ පාටත් එකක සසඳීමේදී. මේ කැෆෙලස්පොට්ස් තියන දරුවෙක් අපි එකක් තියෙනවනම් සාමාන්‍යපදින දරුවන්ගෙන් සර දහයකට පමණ මේ කැෆෙල් ස්පොට් එකක් දෙකක් ඩිගක් තියනට පුුවන් නමුත් මෙම කැල් ස්පොටස් පහකට වැඩිගානක් එකැන් හයක් හෝ ඊට වැඩි වැඩි ගානක් දරවා වැඩිවේ පැමිණට කලන්න එහි ප්‍රමාණය මිලමි පහට වැඩියෙන් හෝ වැඩි පැමිණිචි දරුවගේ මිලමිට පහවට වඩා වැඩෙන් ප්‍රමාණය තියෙනවන අන්න ඒ දරුවන්ගේ අපි ඒ කැෆිල්ස්පොටස් ස්නායි රෝගයක අනුමානය කිරීම සඳ ඉතාමත් වැදගත් කොට සලස නොද මේ ස්නායරෝග වැඩිව පමිණිච ැති දරුවේගේ මිලමිට පහකට වැඩි ඒවා පහකට වැඩියෙන්ක් තිෙනවන හෝ වැඩිවේ පැමිනිිච දරුවේගේ මලිමිට හලවෙක් වූ ලප පහකට වැඩියෙන් තියෙනවන ඒ දරුවා එන්නෆන් නැත නිවරෝෆයිබරෝමටෝසිස් එක කියනවාර්ගේ රෝගයේ සිට අනූනාමයක් හා සැසි දෙෙන තත්ත්වේ තියෙනවා කියනෙ එක සලකනු. එවගේම තව මැකූ නොල් බ්‍රයි් කියල රෝගයක් නූනාන් කියලා රෝගයක් ඇතුළු විදෙස්නායුරෝග අපි මේ කියන කැෆලස් පොට්ස් හඳුනා ගැනීමෙන් අනුමාන කිරීම සඳහා භාවිතාක් කරනවා. එක නිසා දරුවාගේ උපන් ලප ගැන පැහැදිලි වැටහීමක් ගැනීම හිතාමත්ම ප්‍රෝජනවත් වෙනවා.